දවසක් වේවා ආදරම් මේ තාත්තේ පුතේ දුවේ. ජීවිතයේ සුබ වෙනකොට ඒ ජීවිතයේ තුලින් අනිත් කෙනාට සුබ වාදී ප්‍රාර්ථනාවන් ඔබෙන් මගෙන් ගලා ගන්න පටන් ගන්නවා. සුබ වාදී ප්‍රාර්ථනාවක් එන්න නම් ජීවිතයේ නිරන්තරයෙන්ම ඉගෙන ගන්නට ඕනේ. ඉගෙන ගන්න අය තමයි අම්මේ තාත්තේ පුතේ දුවේ නිරන්තරයෙන්ම සුබවාදී වෙන්නේ. මොනවා ඉගෙන ගන්න අයද? තමාගේ ජීවිත අත්දැකීම අපේ අතීතයෙන් තමා ඉගෙන ගන්නට ඕනේ. අනිත් අයගේ ජීවිත දිහා බලලා ඒ ජීවිතයෙන් ඉගෙන ගන්නට ඕනේ. සබහ දහම පරිසරය දිහා බලලා පරිසරයෙන් ඉගෙන ගන්නට ඕනේ. බලන්න ගියා මම්මේ තාත්තේ පුතේ දුවේ, මේ හැම කෙනෙක් තුළම හැම දෙයක් තුළම අපේ ජීවිතවලට ඉගෙන ගන්න, උකහා ගන්න, වටහා ගන්න, අවබෝධ කරගන්න කරුණු කාරණා ගොඩක් තියෙනවා. ඒ නිසා තමයි රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ ඔබට හිතුනොත් මම හරි කියලා, මම කියන දේ හරි, මම දැක්ක දේ හරි, මම පතපු දේ හරි, මම කියන පුද්ගලයා කියන දේවල් විතරයි හරි කියලා ගොඩක් වෙලාවට අම්මේ තාත්තේ පුතේ දුවේ අනිත් අයගේ හරි දේවල් වලින් අපි ඉගෙන ගන්නේ නැතුව යනවා. ඒක තමයි අද තියෙන අමාරුව. ගුරුවරයෙකුට ළමයෙකුට උගන්න ගන්න බෑ. ගුරුවරයා කියද්දි ගණන් ගන්නේ නැතුව ඉන්නවා. ඇයි ඒ? එයාගේ මනසට එනවා, අයියෝ මම ඒක දන්නවනේ. ලියා ගන්න නෝට්ස් දුන්න ගාම නෝට් එක ලියා ගන්නේ නැහැ. ඇයි ඒ? අයියෝ ඔක දැන් මතකයිනේ. නමුත් දවස් 3-4ක් යනකොට අමතකයි. ඉගෙන ගන්න කැමති නැහැ. ඒක ස්ටෝර් කරන්න කැමති නැහැ. ඒක අයිති කරගන්න කැමති නැහැ. කවුරු හරි කිව්වනම් අන්න බලන්නකෝ වරයාගේ ජීවිතය. අයියෝ ඔගොල්ලෝ දන්නේ ඒ මනුස්සයාගේ ඇති පුදුම චරිතයක්නේ. ඔගොල්ලෝ දන්නේ නැති නිසා ඔගොල්ලෝ කියන්නේ යක ඉගෙන ගන්න කියලා. දැන් මොකද වුනේ? දැන් අර පුද්ගලයාව කන්ඩෙම් කරලා දාලා ඒ පුද්ගලයාගේ ජීවිතයේ තිබිච්ච හොඳ දේවල් ගන්න කැමති නැහැ. තවත් කෙනෙක් කිව්වා ලංකාරියේ මේ පුද්ගලයා හොඳට ජීවත් වෙනවා, එයාව බලලා ස්ටෑන්ඩඩ් එක ඉගෙන ගන්න කියලා. කියාවි ඕගොල්ලන්ට ඉතින් ඒගොල්ලෝනේ ලොකු, අපි මොනවා කරත් වැඩක් නැහෙනි. දැන් මේ සිතුවිලි නිසා, මේ වචන නිසා, මේ ක්‍රියාදාමය නිසා අපේ ජීවිත හැම එකක්ම පල්ලහැට එනවා මිසක රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ ඒක ඉහළට එන්නේ නැහැ. ගමනක් ආරම්භ කරලා යන්න පුළුවන්කමක් තියෙද්දි, වාසනාවන්ත කරගන්න පුළුවන්කමක් තියෙද්දි, අභිෂේකාත්මක ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙද්දි අපි ඔහි ජීවත් වෙන්න හදනවා. අපරාධ කියලා හිතෙන්නේ නැද්ද? මන්නම් ආසයි කූඹියෙක් පෝලිමට යනකොට කූඹියාගෙනුත් ඉගෙන ගන්න. මං ආසයි ගහක කොළක් කොළයක් වැටෙනකොට ඒ ගුරුත්වාකර්ෂණය කොහොමද තියෙන්නේ කියන එක තුළ ඉගෙන ගන්න. නමුත් ඒ කොළේ වැටෙනකොට හුලම් පාරක් ආපුවාම මෙන්න මේක පාවෙන්න පටන් ගන්නවා. ඒ සමේ හැම දෙයක් තුළම ඉගෙන ගන්න දේවල් තියෙනවා. කුරුල්ලෝ කෑ ගහන කතා කරන කිචිබිචි නාදය තුළ ඉගෙන ගන්න පුළුවන්. ලේන්නු ටිං ටිං ගානකොට ඉගෙන ගන්න පුළුවන්. ගස්කොළන් වල හුළං වල සටපට ගාලා සද්ද ඇහෙද්දී අපිට ඉගෙන ගන්න පුළුවන්. මොනවද? කොහොමද මේ මොහොතේදී උරුත්තු දෙන්නේ? කොහොමද මේ හැඩතල හැදෙන්නේ? කොහොමද මේ වර්ණ හැදෙන්නේ? කොහොමද ඒගොල්ලෝ මේ ස්වභාවික පරිසරයට ඇඩ්ජස්ට් වෙන්නේ? ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් අම්මේ තාත්තේ පුතේ දුවේ. ඒ නිසා තමයි පුංචි දරුවගෙන්නුත් අපිට ඉගෙන ගන්න තියෙනවා, වැඩිමහල්ලාගෙන්නුත් ඉගෙන ගන්න තියෙනවා, හොඳ අයගෙන්නුත් ඉගෙන ගන්න තියෙනවා, නරකයි කියන අයගෙන්නුත් ඉගෙන ගන්න තියෙනවා. මුළු ලෝකයේ හැම තැනකම අපිට ඉගෙන ගන්න තියෙනවා. මොනවා වෙන්නද? මට හොඳ වෙලා අනිත් කෙනාට උදව් කරන්න, මම හොඳ වෙලා අනිත් අයවත් හොඳ කරන්න, මගේ ජීවිතය තුළ සාර්ථකත්වයකට ඇතුල් වෙලා අනිත් අයගේ ජීවිතත් සාර්ථක කරන්න. එහෙනම් උදව්ව ඉල්ලගන්න
අනිත් කෙනා දිහා බලලා හැදෙන්න, අනිත් අයගේ ජීවිතවලින් ඉගෙන ගන්න ඔබේ ජීවිතයේ ස